ඉන්දියාවේ සහ යුරෝපයේ වගේම වියට්නාම් වගේ රටවල්වල COVID-19 රෝගීන් විශාල වශයෙන් වැඩිවීමට හේතු වෙච්ච ප්‍රභේදය ලංකාව තුළ වාර්තා වෙනවා කියලා රෝගීන්ගේ වැඩිවීමෙන් ඉතාම පැහැදිලිව පේන තියෙනවා. කෙසේ වෙතත් ලංකාව ඇතුළේ මේ ප්‍රභේදය තියෙනවා කියලා විද්‍යාත්මක තහවුරු කරලා නැති වුණත් රෝගීන් විශාල වශයෙන් වැඩිවීමෙන් තියෙනවා. බිම් මට්ටමේ රෝග ලක්ෂණ සහිත රෝගීන් විශාල වශයෙන් වැඩිවීමෙන් තියෙනවා. විශේෂයෙන් පාසල් වැඩ කරන ආයතන ඒ වගේම සමාජ ඒක රාජ්‍යවීම සිදුවන බොහෝ ස්ථානවල රෝග ලක්ෂණ සහිත රෝගීන් වාර්තා වෙනවා. නමුත් මොවුන් රෝගීන් ලෙස තහවුරු කර ගැනීම සඳහා ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලංකාවේ සෞඛ්‍ය අධිකාරී කාර්යාල සතුව නැහැ. ඒ නිසා රෝගීන් හඳුනා ගැනීමේ බරපතල ගැටලු නිර්මාණය වෙලා තියෙනවා. මේ නිසාම ලංකාව තුළ මේ වන විට නොයෙක් ප්‍රදේශවලින් වාර්තා වෙමින් තියෙන COVID-19 රෝගීන් හඳුනා නොගැනීම, ඒ වගේම පාලනය සඳහා පවතින ඉන්ධන අර්බුදය, ඒ වගේම ආර්ථික අර්බුදය වැනි කරුණු නිසා ඉදිරි දෙසතිය තුළ ලංකාවේ විශාල වශයෙන් COVID-19 රෝගීන් Discover your the rock. වාර්තා වෙනවා, වාර්තා වීමට නියමිතයි. ඒ වගේම මේ වාර්තා වෙන රෝගීන් අතරින් ප්‍රතිශක්තිකරණය ඌන වෙච්ච, ඒ වගේම යම් යම් රෝගාබාධ වලට ගොදුරු වෙච්ච, ඒ වගේම වැඩිමහලු අයවලුන් ඉතාමත් අවධානයකට ලක් වෙනවා. ඒ නිසා අපි මහජනතාවගෙන් විශේෂයෙන්ම ඉල්ලන්නේ COVID-19 රෝගය අවසන් නැහැ. ඒ වගේම මේ ප්‍රභේදයේ රෝග ලක්ෂණ ඉතාමත් වැඩි කියලා අපිට බිම් මට්ටමේ පේන්න තියෙනවා. ඒ නිසා අවාසනාවන්ත මරණ ඇතිවීමේ හැකියාව තියෙනවා. රෝහල් පහසුකම් වල ගැටලු, ඒ වගේම ඖෂධ සම්බන්ධ ගැටලු නිසා මේ තත්ත්වය ඉතාමත් අවාසනාවන්ත තැනකට තල්ලු වෙන්න පුළුවන්. ඒ නිසා දැනට මේ වනට ලංකාවේ සිද්ධ වෙන නොයෙකුත් සමාජ ඒකරාශී වීම, විශේෂයෙන් තෙල් පෝලිම්, ඒ වගේම ගෑස් පෝලිම් වැනි සමාජ ඒකරාශී වීම වලට සහභාගි වෙද්දී තමන්ගේ සෞඛ්‍ය ගැන කල්පනාකරන, සෞඛ්‍ය උපදෙස් ඉතා දැඩිව පිළිපදින්න, ඒ වගේම මීළඟ එන්නත් මාත්‍රාව ලබාගෙන නැත්නම් ඉතාමත් කඩිනමින් තමන්ගේ සෞඛ්‍ය අධිකාරී කාර්යාලයට ගිහිල්ලා තමන්ට හිමි එන්නත් මාත්‍රාව ලබා ගන්න උත්සුක වෙන්න කියන එකත් අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.